අද පාර්ලිමේන්තු සතියේ මේ පුවත්පත් සාකච්ඡාව සඳහා පැමිණි ඔබ සැම ඉතාම ආදරෙන් පිළිගන්නවා. කරුණු කීපයක් මේ සඳහා මේ පුවත්පත් සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගෙන තියෙනවා. එක පැත්තකින් පහුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම ඓතිහාසික තීරණයක් ලබා දුන්නා. එම ඓතිහාසික තීරණය මගින් ප්‍රකාශයට පත් කරේ අර ජනාධිපතිවරණය කල්දාණ්ඩ රහසිගත කණ්ඩායම් දරපු උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් පරාජයට පත් වුණා. ඇත්තටම මෙවර ජනාධිපතිවරණය නොපවත්වන්න අවශ්‍ය වැඩ හුඟක් ආණ්ඩුව පැත්තෙන් සිදු කරමින් තිබුණා තියෙනවා. මේක සම්බන්ධව අපි අපේ අවධානය යොමු කරන්න ඕන. අපිට වර්තමානයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති ධූරයේ අර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. එනිසා ඒ ජනාධිපති ධූරය නියම ආකාරයෙන් වසර 5කින් නිමා වෙන්න නියමිතයි කියන එක තමයි රටේ පිළිගැනීම. හැබැයි මේකට සැකසංකා මතු කරමින් නොඑක් ආකාරයේ ගැටලු මතු කරමින් පහුගිය කාලේ හිටියා. එනිසා දැන් මේ සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණෙත් එක්ක මේ රටේ කිසිම ගැටලුවක් තවදුරටත් තියෙන්න විදිහක් නැහැ. ජනාධිපතිවරණය මේ ඊළඟ මාස 3 ඇතුලේ පවත්වනවා කියලා. තව දවස් 45කින් විතර මේ රටේ දේශපාලනයේ විශාල වෙනසක් සිදු වෙන්න නියමිතව තියෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරණයට මුහුණ නොදෙන්න දරපු උත්සාහ සියල්ලම දැන් ව්‍යර්ථ වෙලා තියෙනවා, පරාජයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් මේ ඔක්තෝබර් මාසේ බොහෝ විට පළවෙනි සතියන්තේ, එහෙම නැත්නම් දෙවෙනි සතියන්තේ, පස්වෙනිද හරි 12වෙනිද හරි පැවැත්වෙන්න ඉඩ තියෙනවා. අපිට තියෙන අර ගණන් බැලීම අනුව අපි දන්නේ ගරු මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ දෙපාර්තමේන්තුව කොමිෂන් එක කුමන දවසක් තීරණය කරයිද කියලා. නමුත් අර ව්‍යවස්ථාවේ තියෙන සීමා කන්දිහා බලලා අර දින අපි ගන්නොත් බොහෝ විට ඔක්තෝබර් මාසේ 5වෙනිදා හරි 12වෙනිදා හරි ජනාධිපතිවරණේ පැවතෙන්න තියෙන ඉඩ ඉතාම වැඩි. ඒ වගේම මේ රටේ මූලික ප්‍රශ්න ගණනාවක් මේ ජනාධිපතිවරණය එක්ක අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා, විසඳිය යුතුව තියෙනවා. ආර්ථිකයේ සම්බන්ධ කාරණ එකක්. ඒ වගේම මේ රටේ ධනය උත්පාදනය සඳහා අලුතෙන් අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක, රැකියා නිර්මාණය කිරීම සඳහා ජොබ් ක්‍රියේෂන්ස් වලට අපි ගන්න තීරණ මොනවද කියන එක, ඒ වගේම සමාජ සුභසාධනය, ඒ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය වගේ සමාජ සුභසාධන ව්‍යාපෘති ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් ඔය සමෘද්ධිය වගේ ඒවා පිළිබඳව ගන්න ස්ථාවර මොනවද කියන එක, ඒ වගේම කලාපීය ජාත්‍යන්තර සම්බන්ධතාවය කොහොමද පිහිටවන්නේ කියන එක වැනි කරුණු රාශියක් මේ ජනාධිපතිවරණයේදී සංවාදයට ලක්වෙන්න නියමිතව තියෙනවා. අපි නිදහස ජනතා සභාව මුලින් ඉඳලම හිටපු ස්ථාවරයේ උනේ මේ වර්තමාන ආණ්ඩුව ගෙනියන සමහර ප්‍රතිපත්ති රටට ඉතාම හානිකරයි. කිසිම වගවිභාගයකින් තොරව අර මිතුරන් අතරේ පමණයි ලේබලේ යටතේ රාජ්‍ය සම්පත් බෙදා හරින්න එයයි උත්සාහ කරා. ඒ වගේම නීති වෙනස් කරන්නේ තමන්ගේ අර සහචර ධනවාදීන්, කෝනි කැපිටලිස්ට් කියන්නේ තමන්ගේ සහචරයන්ට, මිතුරන්ට අනුව රටේ නීති වෙනස් කරන වැඩසටහනක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන්නේ. එනිසා අපි නිදහස ජනතා සභාව විදියට මේකට විරුද්ධව වැඩ කරා. ඒ වගේම අපේ විශ්වාසය, අපේ ස්ථාවරය විපක්ෂයේ පළල්ම සන්ධානය ගොඩනගලා ඒක ඇතුලේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න කියලා. ඒ නිසා ඒක සඳහා අපි සියලු පක්ෂ එක්ක සාකච්ඡා කරා.
නමුත් විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ වන සමග ජන බලවේගයත් එක්ක කරපු සාකච්ඡා ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ රටේ පළල් දේශපාලන වෙනසක් සිදු කරන්න ඒ විපක්ෂයේ ප්‍රධාන ධාරාව එක්ක එකට ඉතාමත්ම තීරණාත්මකව මැදිහත් වෙන්න ඉදිරි සති කීපය තුළ අපිට පුළුවන්කම ලැබෙයි කියලා. ඊළඟ කාරණය, ආණ්ඩුව අලුතෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කියන පනත් දෙකටම විශාල දීර්ඝ ශ්‍රේෂ්ඨාධිකරණ ඩිටර්මිනේෂන්ස් නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන නිර්දේශ ලැබිලා තියෙනවා. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණේ විශාල මහන්සියක් දරලා මේ පනත් සම්බන්ධව නෛතික තත්ත්වය පැහැදිලි කරලා තියෙනවා. මේ නිර්දේශ දිහා බලද්දි පේනවා සමහර පනත් එහෙම පිටින්ම හැම වගන්තියක්ම වෙනස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ නිසා ආර්ථික පරිවර්තන පනතට පිටු 60ක 70ක ඉතාමත්ම පළල් විමර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ඩිටර්මිනේෂන් එකෙන් සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එකෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ පනතේ වගන්ති ගණනාවක් මේ ආකාරයෙන් අනුමත කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේකේ දැනුම් දීලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුව මොකද්ද කරන්න කියලා. ඇත්තටම මේ පනත් ආපහු අරගෙන අලුත් පනත් ඉදිරිපත් කරන තරමට මේවා සම්බන්ධව විවේචන ඇවිල්ලා තියෙනවා. මේ ආර්ථික පරිවර්තන පනත economic transformation bill එක, ඒක ඉදිරියේදී ආණ්ඩුව ගේන්න නියමිතව තියෙනවා. මේක සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නෛතික කාරණා මතු කරලා තියෙනවා. දේශපාලන වශයෙන් උත් මේක සම්බන්ධව ඉදිරියේදී කරුණු මතු වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත කියලා තව පනතක් නැත්තම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. Public Finance Management Bill කියලා මේකටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය නැත්තම් ඩිටර්මිනේෂන් එක ලැබිලා තියෙනවා. ඒකෙත් වගන්ති විශාල ප්‍රමාණයක්. මේ තියෙන ආකාරයෙන් සම්මත කරන්න නම් 3/2ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව අපි අද අනතුරු අඟවනවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ශ්‍රී ලංකා රෙවනිව් ඔතොරිටි ඇක්ට් කියලා අලුත් බිල් එකක් ගේන්න නියමිතව තියෙනවා. මේක තාම එළියට ආවේ නැහැ. අපිට ආරංචි තියෙන්නේ මේක දැන් ලීගල් ඩ්‍රාෆ්ට්මන් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තියෙනවායි කියලා. මේකෙන් කරන්න යන්නේ මේ බදු එකතු කිරීම කොම්පැනිකරණයකට ලක් කිරීමක්ද කියලා සැකයක් එනවා. ඔබ දන්නවා අපේ රටේ බදු එකතු කිරීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. බදු ජාලය, බදු දැල හරියට දාලා නැති බවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පුද්ගලික බදු, ඒ කියන්නේ ඍජු බදු ඉතාම අඩුවෙන් තියෙන්නේ. ඒ වගේම ඒකට විශාල ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. අපේ රටේ බදු එකතු කරන ආයතනයේ වන විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු තාම තියෙන්නේ රාජ්‍ය ආයතන විදියට. ඒ වගේම ඊට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවත් ඒ ආකාරයෙම එකක්. මේ දෙපාර්තමේන්තු මම දැක්කා මේක රටේ බදු එකතු කිරීමේ ප්‍රශ්නය निराකරණය කරන්න මේ දෙපාර්තමේන්තු තුනම නවීකරණය වෙන්න අවශ්‍යයි කියලා යෝජනාවක් ඇවිල්ලා තිබුණා. ඒක අර ක්‍රම සහ විධි කාර්ක සභාවෙනුත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒක ඔක්කොම හොඳයි. හැබැයි ආණ්ඩුව මේ කරන්න යන වැඩේ එයයි හදන්නේ මේ දෙපාර්තමේන්තු තුනම එකතු කරලා කොම්පැනියක් වගේ එකක් හදලා ඒකට බදු එකතු කරන්න ඉඩ දෙන්න වගේ කියලා තමයි පේන්නේ. හැබැයි මේක තාම ආණ්ඩුවේ කැබිනට් එක හරහා ඇවිල්ලා නැහැ. අපි බලාගෙන ඉන්නවා. නමුත් මම ඊට පෙර රටට හෙළි කෙරුවේ මේ රටේ බදු එකතු කිරීමත් මිතුරන් අතරේ බෙදා ගන්න යනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මේක දැනට මේ ඩ්‍රාෆ්ට් එකේ සියලු කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේක තාම රජයේ බිල් එකක් විදියට, රජයේ කෙටුම්පතක් විදියට, රජයේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් ඩිපාර්ට්මන්ට් එකෙන් නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවෙන් එළියට ඇවිල්ලා නැහැ. හැබැයි මේකේ තියෙන විදියට රෙවනිව් ඔතොරිටි කියලා එකක් හදලා, ඒ රෙවනිව් ඔතොරිටි එකට ඇමතිවරයා පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් දාලා, ඒ අධ්‍යක්ෂක මණ්ඩලය අර දෙපාර්තමේන්තු වෙනුවට බදු ගහන එක තීරණය කරන්න යනවා වගේ එකක් පේනවා. මේක මේ වගේ රටක ප්‍රශ්න සහගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ බදු එකතු කිරීමේ ප්‍රශ්නය निराකරණය කරන්න කියලා
බදු එකතු කිරීමේ දෙපාර්තමේන්තු කොම්පැනි බවට පත් කරන්න යෑමට වඩා කළ යුත්තේ මේ බදු එකතු කිරීමේ දෙපාර්තමේන්තු අතර තියෙන ඩිජිටල් සම්බන්ධතාවය වැඩි කරලා බදු දැල ශක්තිමත්ව දැමීමයි. ඒ නිසා මේක ගැනත් අපි අනතුරු අඟවමින් මම විශ්වාස කරනවා මේ රටේ ඉතාම තීරණාත්මක කාලයකට අපි ගමන් කරමින් ඉන්නේ. පළල් දේශපාලන සංවාදයක් ඇති වෙන්න නියමිතයි. ඒ දේශපාලන සංවාදයට අපි නිදහස් ජනතා සභාව විදියට ශක්තිමත්ව මැදිහත් වෙනවායි කියන බව ප්‍රකාශ කරමින් ප්‍රශ්න දිනනවා. දැන් ඔබතුමා පොඩි ඉඟියක් දුන්න සමගි ජන බලවේගයත් එක්ක කරපු සාකච්ඡා සාර්ථකයි කියලා. ඒ වගේම පහුගිය දවසක ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමත් සඳහන් කරලා තිබුණා මේ ඩලස් සලහා පෙරම මහතා ප්‍රමුඛ කණ්ඩායමත් සමගි ජන බලවේගයට එකතු වේවියයි විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ ඒක එහෙමද වෙන්නේ? ස්ථිරයිද? ඔව් නෑ, ඒක මෙහෙමනේ. දැන් අපි කොහොමත් අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි, දීර්ඝ කාලයක් තුළ අපි මේක ගැන සාකච්ඡා කරමින් ආවේ විපක්ෂයේ ප්‍රධාන ධාරාව වශයෙන් සමගි ජන බලවේගයත් එක්ක. ඒක ඒ සංවාදය තුළ තමයි අපේ කණ්ඩායමේ සමහර අය ඊට ඒකේ සමහර කොටස් වලදී සංධානගත වීම ඇත්තටම සිදු වුණා. නමුත් අපි ඒක තවදුරටත් අපි වෙනම ස්වාධීන මධ්‍යස්ථ නැත්තම් කණ්ඩායමක් විදිහට ඒ ඈත් එක්ක වැඩ කරමින් හිටියා. නමුත් දැන් මැතිවරණයක් අභියස තියෙන රට අපි සමගි ජන බලවේගෙත් එක්ක කරපු සාකච්ඡා සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී ඒ පළල් දේශපාලන බලවේගයක් ඇතුලේ ජනාධිපතිවරණයට මුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණේ අපි විශ්වාස කරනවා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතුලේ අලුත් දේශපාලන වැඩපිළිවෙලක් විදියට විපක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ පළල් දේශපාලන වැඩපිළිවෙලක් කියවට අවසානයේ මේ සිද්ධ වෙන්නේ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයට සහය දෙනවා. ඒ කියන්නේ ඒක විතරක් නෙමෙයි, තව වචන වෙනස් වචන වලින් කිව්වට ඒකනේ සිදු වෙන්නේ. නෑ, දැන් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. එතකොට ජනාධිපති අපේක්ෂකය ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගෙන් තමයි. ඒ අනුව ඒකේ ඇත්තටම දැනටත් පාර්ශවකාරෝ සමගි ජන සන්ධානය කියලා පාර්ශව පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ඉදිරියට එන්න නියමිතව තියෙනවා. ඒ සියල්ල එකතු කරගත්ත ශක්තිමත් පළල් බලවේගයක් කිව්වේ ඒකයි. ඒ සියල්ල ඒකේ අපිත් ඉන්නවා, තවත් අය ඉන්නවා. ඒ වගේම ඒ අපි සහ තවත් අය ඔක්කොම එකතු වෙලා මේ ජනාධිපතිවරණයේදී එක පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ඒ වගේම ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා. ඒ නැවත අහන්නේ දල සලහප්පෙරුම මහත්මයා ප්‍රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේග සන්ධානයට එකතු වීම ස්ථිරයි? ස්ථිරයි. බ්‍රේකින් නිවුස් එක. බ්‍රේකින් ගැහුවත් මට කවන්නේ නැහැ, ස්ථිරයි. අපි ඒකට එකතු වෙන්න ඉන්නේ. ඒ සමගි ජන සන්ධානය හදන්න නියමිතව තියෙනවා. ඒකෙදි ඔබතුමාලා මොන හරි කොන්දේසි ඒ සාකච්ඡාවල කොන්දේසි මොන හරි සාකච්ඡා වුණාද, විශේෂයෙන්ම ඩලාස් සලහප්පෙරුව මහත්මයාට මොන හරි මේකක් ලබා දෙනවා හෝ මොන හරි එහෙම කොන්දේසි ඉදිරිපත් කරාද? දැන් දේශපාලන සන්ධාන කරනකොට නොඑක් සාකච්ඡා කරනවා තමයි. නමුත් ඒවා මාධ්‍ය ඇතුලේ සාකච්ඡා කරනවා නෙමෙයි පළවෙනි එක. දෙවෙනි එක පුද්ගලයන්ට හම්බෙන තනතුරු වරප්‍රසාද ගැන නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. අපි බලන්නේ මේ රටේ විශාල දේශපාලන වෙනසක් බලාපොරොත්තුෙන් වැඩ කරන්නේ. ඒ අනුව අපි මේකට දිගටම මේ සාකච්ඡාව තුළ ඉඳලා තියෙනවා. අපි ඉදිරියේ සම්බන්ධ වෙනවා.